ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම තුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත ජීවීපී සහ පෙරටු ගාමීන් හදිසි නීතියට එරෙහිව එක් වෙයි වීදි දරුවන්ගේ සියත හෙලිදරව්ව මල් පළදරයිද 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ගිය ආණ්ඩුයි මේ ආණ්ඩුවයි දෙකම කාවහරි සතුටු කරන්න ඕනේ වුණාම මොනවා හෝ දෙයක් දෙන බව අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා කිසිම දෙයක් කරගන්න බැරි ආණ්ඩුව ගැන අස්කිරි මහපිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන්ද අදහස් පළ කළා විදුලි තෙල් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් මහා සංගරත්නයේ මුණ ගැසුණු අවස්ථාවේදී මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින්ද ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට උත්සාහ දරන බවට රජයට චෝදනා කරමින් මේවන විට රට පුරා දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. කෙරවල පිටියේ යුගදනවි බලාගාරයේ සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයේ මෙම මාතෘකාව අතර ප්‍රධාන තැනක් ගන්නවා. මෙරට සම්පත් විකිණීමට ඉඩ තබන්නේ නැති බව වෘත්තීය සමිතිය අවස්ථා කිහිපයකදී මාධ්‍ය හමු කැඳවමින් රජයට අවධාරණය කර සිටියා. රජයේ මැති ඇමතිවරුන්ද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරයන් ප්‍රකාශ කරමින් සිටිනවා. මේ අතර ජාතික සම්පත් විකිණීමට තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය මහනුවරට පැමිණ අස්කිරි පාර්ශවයේ මහා සංගරත්නය පැහැදුටුවා. ඒ සංදේශයක් බාර දීම සඳහායි. ප්‍රථමයෙන් අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැකීමට වෘත්තීය සමිති නියෝජිතින් පැමිණියා. प्रश्न जाति प्रतिपत्तियों ඒ රටේ සම්පත් කළමනාකරණය කරගන්නට පවත්වා ගන්නට හැඟීම් ආකල්පයේ තියෙන එක තමයි මේ තප්පේ නිත්තේ ජාතිවාසියල්ල කියන්නේ. එහෙම ඇතුව දේශපාලනය කිරීම උඩ කලින් කාලෙට ප්‍රක්ෂේ ඉන්නකොට එක මතයක් ආපහු බලයටපත් වෙච්චම වෙනත් විදිහක්. ඒ නිසා ඒ කලින් කාල සමාදන බලයත් එක්ක අනතුරුව ඔවුන් පැමිණියේ අස්කිරි මහා පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් බැහැදකීම සඳහායි. තරම කතාවක් තියෙනවා එක්කෝ ඉතින් අනුනියමක් කියන දේ ගන්න ඕනේ එහෙම නැත්නම් තමන් හිතා මතා කරන්න ඕනේ ඔය දෙකම නැත්නම් ඉතින් මේ රටේ පාලකයන්ට ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අනුන් කියන දේ ගන්නෙත් නැහැ තමන් හිතා මතා කරන්නේ ඉතින් අපේ රටේ අපේ හාමුදුරුවෝ ඉතින් මේ රටේ කවදාවත් මේ රටට ජාතියට විපතක් වෙන දේවල් වලට අනුකල දුන්නේ නැහැනේ අපි හැමදාම භික්ෂුන් වහන්සේලා හැටියට පෙනී හිටියේ අපේ ඉතින් දේශීය අනන්‍යතාවයන් ගැනනේ මේ රටේ යහපත උදෙසා කැපුණා නම් සල් අපි ඉතින් කවදාවත් ඒ රට අනුමල දුන්නේ නැහැ ඉතින් අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි මේකයි ඇත්ත තත්ත්වය මහා සංගරත්නයේ සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කර සිටියා. අපි ඉල්ලීමක් කළා වහාම කඩනමින් මේකට මැදිහත් වෙලා මේ ආණ්ඩුව යන නර්ම ගමන නතර කිරීම සඳහා අදාළ බලපෑමක් කරන්න කියලා උන්වහන්සේලා අපිට එකඟතාවය පළ කළා. අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගෙන උත් ආගමික නායකින්ට දේශපාලන පක්ෂ නායකින්ට ඒ වගේ උසස් නායකින්ට සමගාමීව හෙට දවස තුල මේ මහා පාරටගෙන දැවැන්ත ජනගහත් එක්ක අරගලයත් එක්ක සටනත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම අපි අද අපි සියලු ජනතාවගේ ඉල්ලීමක් කරනවා අපි ආණ්ඩුවට කියනවා හැමදාම කියන වගේ සහතිකයි ආණ්ඩුව මේ ආයතන තුන්ට අත තියලා තිබෙනවා රටේ ජාතික සම්පත් සියල්ලට අත තබමින් තිබෙනවා ඒ සියල්ල ආපසු හැරිම වෙනුවෙන් මේ මහා ජනමතයක් අපි අපේ මේ ඒකාබද්ධ සංධානය මැඩියත්ලා ගොඩනගනවා අපි සියලු වාද ભેද පැත්තකට දාලා අපි එක්කව වෙලා නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමේ සටන අපි දියත් කරා අපි ආණ්ඩුවට කියනවා අපි ඒ වගේම ඊට වඩා තීව්‍රව මේ සංවිධාන ජාලය දැන් ගොඩනගලා තියෙනවා ඒ වගේම සටනක් දියත් කරලා මේ ආයතන තුනේ සම්පත් දේපල විකුණන්න ගියොත් අපිට පුළුවන් උපරිමයෙන් අපි කටයුතු කරලා ඒක නවත්තන්න උත්සාහ ගන්නවා මහානායක ස්වාමින්වහන්සේලාත්
ඉතාමත් කලකිරීමෙන් තමයි කතා කරේ මේ රජයන් බලයට එනකොට එක කතාවකුත් බලයට ආවට පස්සේ තව කතාවකුත් විපක්ෂේ ඉන්නකොට තව කතාවකුත් කියන බව තමයි ඊතුමන් වහන්සේලා අපට පැහැදිලි කරේ ඊතුමන් වහන්සේලා අපිට ආශිර්වාද කරා සියලුම වෘත්ති සමಿತಿ සමಿತಿ සමාගම් සහ මේ වගේ ඒකරාශී කළා මේවට විරෝධය පාන්න කියලා ඒ වගේ මේකට ආශිර්වාද දෙන්න යකුවා ඒ අනුව අපිට මහානායක ස්වාමින්වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුණා මේ අතර LNG බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නා මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ සහ නීතිඥ සුනිල් වටකළ යන මහත්වරුන් එක්ව සිටියා විශේෂයෙන්ම අපි මෙම පැමිණිල්ල ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතත් යොමු කරනවා තමන්ගේ සුවච කීකරු කොමිස් ලැබෙන ගෝලබාලයන්ට අදාළ කම්පැනි වලට මේ ලබා දීමට කටයුතු කරලා තිනවා මේ රටේ මහ ජනතාවගේ දේපල මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය ඇතුළු මානව හිමිකම් මූලික මිනිස් අයිතිවාසිකම් වලට බලපාන පරිච්ඡේදයේ සැලකිය යුතු වගන්ති ගණනාවක් උල්ලංඝනය කරලා තිනවා ඒතර කැබිනට් මණ්ඩලයටවත් කියන්නේ නැතුව කොහොමද අපේ රටේ මෙවැනි විශාල විදුලි බලාගාරයක් ඇමරිකානු සමාගමට දෙන්න ගිවිසුම් අස්සම් කරන්නේ ගිවිසුම් අස්සම් කරාට පස්සේ කැබිනට් මණ්ඩලේ අනුමැතිය ගන්න ඕනද අපෝ ගිවිසුම් අස්සම් කළා ඉවරයි මොකද කැබිනට් මණ්ඩලේ අනුමැත නොකර ඉඳි විකුණපුව ගන්නවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සිදු කර ඇති ප්‍රකාශය අසත්‍ය සහ නොමග යවන සුළු බව ජාතික සේවක සංගමේ උපසංවිධායක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කරනවා උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයක සඳහන් බලාගේ භූමිකාව ගැනද ආනන්ද පාලිත මහතා ප්‍රශ්න කළා තමන් සේවය කරන ස්ථානයේ පිළිබඳ නිවැරදි තොරතුරු වෘත්තීය සමಿತಿ විසින් නොදැනේ හිටියත් ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100ම මේ වන විටත් 1987 සහ 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබා දීලා ඉවරයි ඊයේ ගම්මන්පිල ඇමතිතුමා කියනවා 1987 සහ 2003 ගිවිසුමෙන් ඉන්දියාවට ටැංකි 100ම දීලා තියෙනවා කියලා මේක පට්ටමල් බොරුවක් අපි ඇමතිතුමාට අභියෝග කරනවා මේ තියෙන ආපෝ පෙන්නන මිලින්ද මොරකට 2001 එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමතිවරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකියට දාපු කැබිනට් පත්‍රය මේකේ පැහැදිලිව කියනවා ලීස් ඇග්‍රීමන්ට් අමතිවරයා රෙද්ද ඇදගෙන බොහොම ඉංග්‍රීසි දන්න කෙනෙක් අපි කලිසම ඇදගෙන බ්‍රෝකන් නොලියන් හැබැයි අපිට තේරෙන මාසායනුත් මේ රටේ තියෙන ජනතාවටත් තේරෙන්න ඕනේ ලීස් ඇග්‍රීමන්ට් බදු උපදන පැහැදිලි අමතිතුමා මේක වෙනස් කරලා එක්සත් ජාතික පෙරමුණ කැබිනට් පත්‍රයක් ගෙනාවද මේක වෙනස් කරලා මහින්ද රාජපක්ෂ යුගයේ කැබිනට් පත්‍රයක් ගෙනාවද මේක වෙනස් කරලා 2015 දී මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ සුසංයෝගයේ යහපාලනේ කැබිනට් පත්‍රයක් ගෙනාවා එලි කරන්න රට බොරුවේ සීමාවක් තියෙනවා එතුමගේ එන්නේ මොකද්ද පහළංගනේ ටැංකි 16 අවුරුදු 50කට දෙන්න ඉහළංගනේ ටැංකි 24ක් තෙල් සංස්ථාවට අවුරුදු 50කට බදු දෙන්න ඉතුරු 60 LIOC සහ CPC ඒකාබද්ධ සංවර්ත ඔබතුමා දන්නා බල්ලන්ගේ සිරිතක් තියෙනවා මං එතුමාට බල්ලා කියනෝ නෙමෙයි බල්ලෙක් කැත කරපුවාම කැත කරපු තැන නෙමෙයි පස්සහරල වහන්නේ වෙන තැන හැබැයි කැත කරපු ජරාව පේන්න තියෙනවා දැමෙතිතුමා ගෙදර බල්ලගේ භූමිකාවට කරන්නේ අපිට පේන්නේ ගෙදර ලංකා ගෙදර බල්ලෙක් නෙමෙයි ඉටු කරන්නේ එතුමා ඉන්දියාවේ ගෙදරක බල්ලගේ සුවච භූමිකාව 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා මේ ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් සුදුලුණු වංචාව අනාවරණයත් සමග රාජ්‍ය අනුග්‍රහය යටතේ සතුස ආයතනයේ සිදුවන මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධව තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙම සුදුලුණු පිළිබඳ වංචාව පමණක් නොව සතුස ආයතනයේ උඳු සීනි ටින් මාළු සහ පිටිවැනි භාණ්ඩ කීපයක් සම්බන්ධයෙන්ද මෙවැනිම වූ වංචනික ක්‍රියාවන් සිදු වූ බවට වාර්තා වන තොරතුරු ඇති නමුත් ඒවා සම්බන්ධයෙන් අභ්‍යන්තර බාහිර පරීක්ෂණයන් සිදු වන බවට නම් තොරතුරු අනාවරණය වන්නේ නැහැ. සතුස ආයතනයේ දෙවැන්ත පරිමාණයේ සුදු ලුණු පිළිබඳ වංචාවක් සිදු වී ඇති බව අවංකව පිළිගන්න. සතුස ආයතනයේ මෙවැනි වංචාවන් සිද්ධ වෙච්ච පළවෙනි හෝ අවසාන අවස්ථාව මේ නොවේ. අපිට බාර දුන්න සතුස ආයතනයේ
බිලියන 28ක ගිනි කන්දක්. එක පැත්තකින් ගොවි ආසරණ කරන ගමන් බත් කන හැම කෙනෙක්ම අද ආසරණ මාවට බත් කරලා තියෙනවා. ඒ නිසා මේක අද අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවක් තියනවාද එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ මෝල් හිමියන් කණ්ඩායමක් එකතු වෙලාද කියලා අපිට ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා. As President Rajapaksa stated in his address to the United Nations General Assembly, terrorism is a global challenge. My government is committed to ensuring that such violence never takes place in Sri Lanka again. Age karana obutumage prakashaya ape muna paksha balayata patunath hema welama ape aandu yatat vithawadayata viruddhawa hiti asthavareka. Me avuddha ape rajya nayakaya katha karana kota palastineeta e nidahas sarana sahayagithawaya pilwa sadahana tibune ne. Pratipattiye wenasak thiyenoda kiyanne ekama danaganna kemathi. Kisima wenasak ne. ශ්‍රීලංකාව නිවැරදියි කියලා කියන්නේ උන කවුද? අපි නෙමෙයි අපි කිව්වට වැඩක් නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ඕගොල්ලෝ හරි කියලා. අපි Human Rights Council එක පරාදයි. GSP එකට මොනව වෙයිද දැන්නේ? දානම වෙන සංශෝධනය කරලා ආපු යහපාල ආණ්ඩුව මැතිවරණ තුනක් අකණ්ඩව පරදිනවා. දානම වෙන සංශෝධනය පිළිඅරගෙන රටේ ජනතාව. ඉතින් ආපහු කියනවා විධිවන සංශෝධනය අකුල ගන්න ඕනේ කියලා. ජාත්‍යන්තරව පැමිණෙන ටෙලිනාට්‍ය නිසා අපේ රටේ ටෙලිනාට්‍ය කලාකරුවන්ට ශිල්පීන්ට දැඩි බලපෑමකට මුහුණ පාන්න සිදු වෙනවා කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුව තිබේ. ටෙලිනාට්‍ය වෙනුවෙන් අය කරන බද්ද පිළිබඳව අපි පුළුල් සංවාදයක් ඇති කරලා දැනට වඩා යම්කිසි ප්‍රමාණයක් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි විශේෂයෙන්ම ගරහත්වවතු. වකුගඩුවක් නරක් වුණොත් මේ සභාවේ ඉන්න සියලු දෙනාටම මම කියන අඩු ගානේ අපිට බද්ද කරගන්න පුළුවන්. හැබැයි මේ කුණු තුට්ටු දෙකේ සංස්කෘතියක් නැති සભ્યත්වයක් නැති ජනතාවගේ මොලේ අවුල් කරන ටෙලිනාට්‍ය වලින් අවුල් වෙන මොලේ බද්ධ කරන්න කාටවත් බැරි වෙනවා. එහෙමනම් ඒවාට ගහන ඒ බද්ධ ලක්ෂ 5ක් නෙවෙයි මම ඉල්ලනවා ඒක ලක්ෂ 6 ගණන් 6 6ක් වගේ ගානකට වැඩි කරලා දෙන්න කියලා. ආණ්ඩුව හදිසි නීති යොදාගෙන සිදු කරන මර්ධනයට එරෙහිව ජාතික ජනබල වේගයේ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය එක් වෙයි. මෙම පක්ෂ දෙක අතර හමුවක් ඊයේ පැවැත්ුණා. හදිසි නීති යොදාගෙන රජය සිදු කරන මර්ධනයට එරෙහිව නැගී සිටින බවයි පක්ෂ දෙකෙහිම නියෝජිතයින් ප්‍රකාශ කළේ. ජාතික ජනබල වේගය සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අතර හමුවක් පැවැත්ුණා. ඒ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හදිසි නීති යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරගෙන යන මර්ධනවලට එරෙහිව ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි මෙම සාකච්ඡාව පැවැත්ුණේ. අනිකුත් ආණ්ඩු විරෝධී සියලු බලවේග සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමටත් මෙම හමුවේදී අවධානයට ලක්ව තිබෙනවා. බුදු ජනතාව, කම්කරු ජනතාව, ශිෂ්‍යෝ, විශාල ජන ව්‍යාපාරයක් හැටියට පෙළගැසීමේ ප්‍රවණතාවයක් තියෙන නිසාම ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරලා මර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපිට පේන ආකාරයට මේ ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරන්නේ ජනතාවගේ සරණ මර්ධනය කිරීම. රට ඇතුලේ දේශපාලන විරෝධයක් ගොනු කරන්න ඕන කියලා අපි දේශපාලන අදහසක ඉන්නවා. ජාතික ජනබල වේගයත් එක්ක කරිච්ච සාකච්ඡාවේදී ඔවුන්ගේ ස්ථාවරුණෙත් ඒකමයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි එකඟතාවලට එළඹෙන්න බලාපොරොත්තු වෙන් අද සාකච්ඡාවේදී අපි මූලික වශයෙන් එකඟතාවයට ආව හදිසි නීතියට සහ ආණ්ඩුව ගෙනමින් මර්ධනයට එරෙහිව සංවිධානය දෙකක් විදිහට ඒකාබද්ධව කටයුතු කරන්න පුළුවන් කියන එකඟතාවයට ආවා. ලෝක ළමා දිනයේදී ඔබට මතක ඇති අප විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කළා. ඒ මහමග ජීවිත උරුම වූ දරුවන් පිළිබඳවයි. අප වගකීමේ යුත්තන්ගෙන් ඉල්ලා සිටියේ මේ දරුවන් කාගේ කවුදයි සොයා බලා අලුත් ජීවිතයක් ලබා දෙන ලෙසයි. ප්‍රවෘත්තිය විකාශය වූ දින රාත්‍රියේම අප ප්‍රවෘත්ති අංශයට කතා කළේ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ලේකම්වරයායි. ඔහු අපට ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ අවධානය ඊට යොමු කරන බවයි. එහෙත් ඍජුවම දරුවන් පිළිබඳ කටයුතු අදාළ වන්නේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටයි. ඔහුද එදිනම රාත්‍රියේ ප්‍රකාශ කළේ හැකි විගස විසඳුමක් සෙවීමට පියවර ගන්නා බවයි. ඊයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඒ පිළිබඳව අදහස් දැක්වුවා. අපේ රටේ වැඩිහිටියන් සේම දරුවන් ගැන කතා කරන්න වග කියන්න ඕන ආයතන රාශියක් තියෙනවා. ළමා හා කාන්තා කාර්යංශයේ සේම මැති ඇමතිවරුන් කී දෙනෙකු නම් තනතුරු දරපු රටක් දෙමේ. හැබැයි ඒ අයගේ වාහන කලර් ලයිට් ළඟ නතර වෙන්නේ නැහැ. වීදුරු අඳුරු නිසා නතර වුණත් හරියට පේන්නේ නැතුව ඇති. ට්‍රැෆික් ලයිට් ගාව දරුවෝ කී දෙනෙක් වඩාගෙන ඉන්න අම්මලා ඉන්නවා. මේ දවස්වල මම වාහනේ යනකොට නවත්තනවා, කතා කරනවා. ඒ කතා කරලා විස්තර ටිකක් ගන්න සමහර වෙලාවට විස්තරත් නැහැ. දරුවා හැක් කරලා බලන්නෙත් නැහැ. මන් දන්නේ අපි හැක් කරලා බලන්නේ නැද්ද මන්ද මේ දරුවෝ දිහා. විස්තර හොයාගෙන මන් නිලධාරින්ට කතා කරාන් පස්සේ ඒ ලිපිනේ මෙයා නැහැ. ඔබට දැනෙන්නේ නැද්ද දරුවා වෙනින් කාගේ හරි. මේ පිටිපස්සේ මහා දැවැන්ත කූට ව්‍යාපාරිකෙක් ඉන්න කියලා දැනෙන්නේ නැද්ද? ඒ නිසා ඊයේ අධිකරණ ඇමතුමාට ලිපියක් මගින් දැනුම් දුන්නා. අපේ අමාත්‍යාංශය අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා මේ අහිංසක දරුවෝ පිළිබඳ වැඩි අවධානයක්
යොමු කරමු අපි ඒකාබද්ධ ප්‍රවේශයකින්. පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ලිපිය නීතිමය උපදෙස් සඳහා අමාත්‍ය අලි සබ්රි මහතාට තවමත් ලැබී නැහැ. අලි සබ්රි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අපට ප්‍රකාශ කළේ ලිපිය ලද වහාම නීතිමය පැත්තේ සහය ලබා දෙන බවයි. කෙසේ හෝ වේවා මේ දරුවන්ට අලුත් ජීවිතයක් ලැබිය යුතුමයි. එහිලා වගකිව යුත්තන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අප නිරන්තරයෙන්ම වාර්තා කරන්න සූදානම්. මේ දරුවනුත් අවුවට වැස්සට තෙමෙන්නේ නැතිවෙන්න ඔවුන්ට අලුත් ජීවිතයක් දෙන්න උවමනාව තිබෙනවා නම් බැරි කමක් නැහැ. ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන තෙක් සියත ප්‍රවෘත්තිංශය අවධානයෙන් බව කියන්න කැමතියි. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිනිය යුතුය රටේ. අමන දනන් කෑ ගැහුවත් හතර වටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ දලදා මැදුර අධිකව විල කළ හැකිය සීමහා බෝධියේ ලංසුව පැහැදිලිය. කලුගල් වලට විකුණාගෙන සීගිරිය සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය. අපි ඉන්දියානු රජයෙන් යම් කිසි ඉල්ලීමක් කරන්නේ සහෝදරයා වගේ සලකන මේ ලංකාව අපේ වැඩිමල් සහෝදරයා විදියට සලකන ඉන්දියාව අපි බොහොම මිත්‍රත්වයක් ඉතිහාසයේ සම්බන්ධතාවයක් ඥාතිත්වයක් තබාගෙන ඉන්න රටක්. ඒ නිසා ඉදිරියේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති වලදී ඒ අන්‍යෝන්‍ය හඳුනා ගැනීම හරියාකාර කරගෙන දැන් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් මේකේ ඇතුළට ඇතුල් කරන්න ඕන. ශ්‍රී ලංකන් දාස්පක්ෂ දේශීය සම්පත් ඉගෙනීමට විරුද්ධයි. මේ වෙනකොට ඉන්දියාව චීන ඇමරිකාව රටවල් වලට අපි කොහොමද කලමනා මේ රටවල් සමග අපි කලමනාකරණය කරන්නේ කොහොමද අපේ හොඳ මසල්වැසියා ඉන්දියාව අපේ හොඳ මිත්‍රයා චීනය අපිත් සමග හොඳ යාද්‍ය හොඳ සම්බන්ධ අඛණ්ඩව තිබුණු රටක් තමයි ඇමරිකාව අපි මේ සම්පත් විකිණීමෙන් රටවල් අතර අනවශ්‍ය ලෝක බලවතුන් අතර තරඟයකට මේ රට ගොදුරු කිරීම අපි හෙලා දකිනවා ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා කාලයකට පස්සේ වෙලකට බැහැලා තියෙන බව එතුමා පොඩි චිත්‍රපටියක දර්ශනයක් දැම්ම එතුමාට ඊයේ වැස්සට තෙමිලා හරි මොලේ පෑදුනොත් හොඳයි කියලාත් අපි කල්පනා කරනවා විපක්ෂ නායකතුමාට දර්ශනයක් නැ දැක්මක් නැ වැඩපිළිවෙලක් නැ මේ ආණ්ඩුව හොරකම් කරලා තියෙන යුගයක තමයි අද රටේ ජනතාව පොලිමිට වැටලා තියෙන එහෙම නැත්නම් ඛණ්ඩ නැති තත්යකට වැටලා තියෙන දැන් කිරිපිටි ටික ජනතාව පොලිමේ ඉඳගෙන අඬනකොට කෑ ගහනකොට දරුවා ගෙදර බෙරිහන් දෙනකොට අර වරායේ තියෙන කිරිපිටි ටික වරායේ නරක් වෙලා නැවත වතාවක් එක බංගල්දේශේ නැත්තම් වෙනත් රටකට යවනවා. එහෙනම් මේ කොච්චර අසමත් ආණ්ඩුවක්ද කියලා හිතන්නකෝ. මේ රටේ බොහෝ දෙනෙක් කියන දේ ඇත්තම එක් රටක් එක් නීතියක් කියන පද්ධතිය. අද මේ රටේ තියෙනවාද කියන ප්‍රශ්නය ගැන ලොකු විවාදයක් තියෙනවා. රංජන් රාමනායක මැතිතුමා තාමත් අත්අඩංගුවේ ඉන්නේ. එයා මහා මේ මිනි මරලා නැහැ, හොරකම් කරලා නැහැ. ජනාධිපතිතුමාට කියනවා කරුණා කරලා රංජන් රාමනායක මහත්මයාව නිදහස් කරන්න. බේත් මගඩි, හාල් මගඩි, සුදුලුනුත් මගඩිය, ගෑස් මගඩි, සීනි මගඩි, මාස් එකත් මගඩිය, පෝර මගඩි, දත්ත මගඩි, පිටිකිරි ටික මගඩිය, මේ ඔක්කොම පරදවයිද යුද දනව්ව මගඩිය. අලි මිනිස් ගැටුම ගැන කතා කරනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධානයි. ජනතාව රැයක් දවාලක් කියා වෙනසක් නැතිව වනාලි කරදරවලින් පීඩා විඳිනවා. මේ තවත් එවැනිම කතාවක්. අලි මිනිස් ගැටුම මෙතෙක් කිසිම විසඳුමක් ලැබුණේ නැති බරපතල සමාජ ගැටලුවක්. බොහෝ ප්‍රධාන නගරවල අයට නම් මෙය දැනෙන්නේ නැති බව සත්‍යක්. ඒ පෙරහරේ යන අලියකු හැරෙන්නට නගරවලට අලි එන්නේ නැති නිසයි. දුක් මහන්සි වී වගා කරන ගොවි ජනතාවට සිය වගාවන් බේරා ගැනීමට බැරි තරමටම වනාලි ගම් වදිනවා. මේකෙන කොතිකුත් බලධාරීන් දැනුවත් කළද එය බිහිරි අලින්ට වීණා වයනවා වගේ කියලයි ජනතාව නම් පවසන්නේ. මිනිසාට වනාලින්ගෙන් සිදුවන හිරිහැරගෙන කතා කරන්න අද කිසිවෙකුත් ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක්. සිය වීතුග අලිවිකර ගැනීමට අරගල කරන ගොවි ජනතාවට අදවන විට වනාලීන්ගෙන් වීතුග රැකගන්න මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා. ජනතාව හැම අතින්ම අසරණයි. වනාලි ගැන කතා කරද්දී අපිට පොළොන්නරුව නම් අලුත් තැනක් නෙවෙයි. වසර ගණනාවක සිට මේ ජනතාව වනාලි කරදරවලින් පීඩා විඳිනවා. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට දිනපතා ගම් වදින වනාලි හේතුවෙන් මැතිරිගිරිය, වැලිකන්ද සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
කඩාවැදුණු වනාලින් මෙම ප්‍රදේශයේ නිවාසී කිහිපයකට අලාභහානි සිදු කර ඇති අතර වීතොකද ආහාරයට ගෙන තිබෙනවා. සිය ජීවිත කාලය පුරා හරියම්බ කරගත් දැ එක රැයකින් වනාලි කඩා දැමීම මේ ජනතාවට නම් උහුලාගත නොහැකි පාඩුවක් වන බව කිව යුතුයමයි. ඇත්තටම අපිට මේ මේ අලි කරදරේ හැමදාම මේ අලි ඇවිල්ලා මේ ගෙවල් වල හැම ගේකම මේ කරලා අපේ ගෙදර තීර ඇවිල්ලා මේ කරලා තියෙන ඇත්තටම මේකට විසඳුමක් දෙන්න කියලා තමයි අපි මේ ඉල්ලන්නේ අපිට හැමදාම නිදි මරල මරම මේව බලන් ඉන්න බෑනේ ඇත්තටම ප්‍රියටයක් ගෙදර තියාගන්න බෑ මහත්තයා බලන්න මේක පොඩ්ඩක් විවාස් කරලා දෙන්න අපි කරන්වට දාලා තිබ්බට ඒව බලාගෙන දාගෙන එනවා ඉතින් මොකද්ද මේක කරන් විසඳුමක් ඔබතුමාලා මොකක් හරි බලලා ඒවා කරලා දෙන්න මේ වගේ කරදරයක් සිද්ධ වෙනකොට අපේ නංගිල මල්ල තියාගෙන අපේ අම්මලත අතර ඉන්න අමාරුයි හරිම බයෙන් ඉන්නේ බලධාරීන්ට පවසන්නේ මේ කරදරේ නිදහස් කරලා කොහොම හරි මේ කට්ටිය මේ සරාලි අයින් කරලා මුර නිදහසේ ජීවත් වෙන්න ලබා දෙන්න කියලා තමයි බලධාරීන්ගෙන් මේ වැඳලා ඉල්ලන්නේ මිනිසුන්ට ජීවිත සහ දේපල අහිමි වන වාසේම බොහෝ අලින්ද හක්කපටස් හෝ වෙඩි උණ්ඩයකට සිය ජීවිතය පූජා කරනවා දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවතු ජාලනෙක්ස් ඒකාබද්ධ නාවික අභ්‍යාසය වටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වුණා. රාජ්‍ය දැව සංස්ථාව ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලයේ සේවය කළ එච්.ඒ.පී. බාලසූරිය මහතා විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන පිහිටි ශ්‍රීමා විහාරයට තම දාන පරිත්‍යාගයෙන් සමන් දේව මන්දිරයක් ඉදිකර තිබෙනවා. අඩි 12ක පමණ උසකින්නුත් ඇතවාහනි සහිත දේව ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වැය කර තිබෙනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දුම්කල හා මාධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින්. සැකපිට අත්තඩංගොටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුවිදීන් මහතා ලබන 8 වෙනිදා තේ ක්‍රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතාගේ නියෝගයකට අනුවයි. ඉදිරියේදී රට වැසීමට සිදු වුවහොත් ජනතාවගේ ආදායමෙන් අවමය 60%ක්වත් ලැබෙන රක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතු බව යුක්තිය උදෙසා සේවක සංගමය පවසනවා. ජාතික ප්‍රතිපත්තියක් හැට නිර්මාණය වෙන්න ඕනේ සියලු දෙනාටම අහිමි වෙන ආදායම 60%ක් අවුරුද්දක් රට වහලා තිබත් ඒ 60% ලැබෙන විදියට. බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකය මගින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු දෙමටකොඩදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 450ක්, අයිස් ග්‍රෑම් 5ක් සහ රුපියල් 87000ක මුදලක් සොයාගෙන තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.